විරාමෙන් අනතුරු ඔන්න අපි නැවත වතාවක් එකතු වෙන ඔබේ ජීවිතයේ වැඩසටහන් මාලාවත් එක්ක ඔබ දන්නවා මේ ළඟට මේ ආරම්භ කරන්නට යන්නේ ආදරණීය තරුව විශේෂාංගයයි කියලා. ඉතින් දිගටම කලම් ටෙලිවිෂන් ආදරණීය තරුව විශේෂාංගයත් එක්ක රැඳෙන්න කියලා ඔබට ඔබගෙන් ඉල්ලනවා. ඉතින් ඔබ දන්නවා අද දවසේ කලා ශිල්පියක හෝ ශිල්පිනියක් තමයි අපගේ මේ විශේෂාංගයට එකතු වන්න කියන කාරණාව. අපි බලමු අද අපිත් එක්ක කවුද එකතු වෙන්නේ කියලා. ශ්‍රී ලංකීය කලා ශේෂ්ත්‍රය ගත්තම මේ කලා ශේෂ්ත්‍රයේ අද්විතීය රංගන කුසලතාවයකින් හෙබි රංගන ශිල්පියෙක් එක්ක තමයි කතා බහ කරන්නට යන්නේ. අව්‍යාජ මිනිසෙක් එක්කයි කතා බහ කරන්නට යන්නේ මේ පැය. ඉතින් ඉතාමත් ආදරෙන් ඔබට කියනවා අපිත් එක්ක රැඳෙන්න අද දවසේ මේ කතා බහට අපිත් එක්ක එකතු වෙන්නට කියලා. ඒ අද්විතීය මිනිසා වෙන කවුරුත් නොවෙයි ජනක් ප්‍රේමලාල්. අයිබෝන් ඔබතුමාට අයිබෝන් තාමත් ගෞරවයෙන් පිළිගන්නවා ආදරණීය තරුව විශේෂාංගයට. අද දවසේ ගොඩක් කාර්යබහුලතා තියෙන්නට ඇති ඔබතුමන්ට, නමුත් අපේ විශේෂාංගයට පැමිණලා තිබෙනවා. ඉතින් අපිට ගොඩක් සතුටුයි ඔබතුමන්ගේ පැමිණීම. සුපුරුදු ප්‍රශ්නය ඔබතුමන්ගේ ගානට යන්නේ, මේ දවස්වල කාලය ගත වෙලා යන්නේ කොයි වගේද? මේ දවස්වල කියන දැන් ඉතින් අවුරුදු කීපයක ඉඳන්ම කාලය ගත වෙලා යන්නේ. සාමාන්‍යයෙන් සතියේ දින පහ ටෙලිනාට්‍ය රූගත කිරීම කටයුතු සඳහා. ඉන් අනතුරුව සතියන්තයන් විශේෂයෙන්ම ගත වෙන්නේ වේදිකා නාට්‍ය කලාවත් එක්ක. සතියන්තයන් සාමාන්‍යයෙන් අර වේදිකා නාට්‍ය ලංකාවේ සෑම නගරයකම වගේ රඟ දැක්වෙන්නේ සතියන්තවල. මොකද සතියන්තයට කාටත් නිවාඩුවක් තියෙන නාට්‍යයක් බලන්න ඉන්නේ. ඒක නිසා ඉතින් අර මේ දවස්වල මම නිර්මාණය කරපු රාජකපුරු නාට්‍ය දර්ශන වාර දැන් මේ අවුරුද්ද තුළ 1500 වෙනි දර්ශන වාරය පැවැත්තුවා. ඉන් අනතුරුව තවදුරටත් ලංකාවේ බොහෝ නගරවල ඒ වගේම ගම් දනව්වල මේ නාට්‍ය රඟ දැක්වෙනවා. ඉතින් සතියන්තය ගත වෙනවා රාජකපුරු නාට්‍යයත් එක්ක. සතියේ දින පහ ගත වෙන්නේ බොහෝ දුරට මම රංගපෑ නාට්‍ය කිහිපයක්ම මේ දිනවල නාලිකා කිහිපයක විකාශ වෙනවා. ඉතින් දැන් නාට්‍ය විකාශ වෙන්නේ මේ අපි මේ ශේෂ්ත්‍රයට රඟපාන්න ආපු මුල් කාලේ සිද්ධ වෙච්ච ආකාරයට නෙමෙයි, ඊට වඩා වෙනස් වූ විධික්‍රමයක් මත. මොකද ඉස්සර අපි නාට්‍යයක් රූගත කිරීම කරලා එය නිමා කරලා තමයි එන්නේ. ඒ නිමා කරපු නාට්‍ය තමයි නාලිකාවකට බාර දෙන්නේ. ආයි එක එකතු කරන කොටස් හරි මෙහෙම මුකුත් නැහැ. සාමාන්‍යයෙන් මේ දිනවල කොටස් 25කට 30කට 35කට නාට්‍යයක ධාවන කාලයේ සීමා වුණා. නමුත් අද කොටස් සමහරට 60 70 80 100 සමහර නාට්‍ය කොටස් 200 300 ආදී වශයෙන් විකාශ වෙන්නේ. ඉතින් ඒවායේ මුලින්ම නිර්මාණය කරන්නේ සාමාන්‍යයෙන් කොටස් 15ක් 20ක්. ඒ ප්‍රමාණය නිමා කරලා ඒ නාලිකාවකට දුන්නාම අනුමැතිය ලැබිලා ඒ විකාශ වෙන්නට පටන් ගත්තට පස්සේ තමයි ඉතුරු කොටස් ටික රූගත කරන්නේ. ඉතින් මේ දිනවල මම සහභාගී වෙච්ච නාට්‍ය කිහිපයක්ම ඒ ආකාර නාට්‍ය. ඒවා ඒ නාලිකාවල විකාශ වෙනවා. ඒ විකාශ වෙන අතරතුර ඉදිරි කොටස් ප්‍රමාණය රූගත කිරීම කරනවා. ඉතින් ඒ නිසා සතියේ දින පහ ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. තියෙන නාට්‍ය කීපයක් විකාශ වෙනකොට එක් නාට්‍යයකට දින 3-4ක් බැගින් මුළු මාසෙම ඒ සඳහා සාමාන්‍යයෙන් කැප වෙනවා. එතකොට සතියන්තයේ මොන වගේ දර්ශන වාරවලටද ඔබතුමන් සහභාගී වෙන්නේ? එකම නාට්‍යද, එකම වේදිකා නාට්‍යද? ඔව් ඔව්, දැන් මම මේ වේදිකා නාට්‍ය 4ක් නිර්මාණය කළා. මුලින්ම නිර්මාණය කළේ අබුද්දස කොළඹ නාට්‍ය 1984 අවුරුද්දේදී. ඉන් අනතුරු 1988 අවුරුද්දේ තමයි මේ රාජකපුරු නාට්‍ය නිර්මාණය කරන්නේ. ඔව්. ඉන් පසුව 2000 වසරේදී රජගහේ නාටකම නාට්‍යයත්, 2004 වසරේදී සක්වල කලිබිලා නාට්‍යයත් නිර්මාණය කරනවා. ඉතින් දැන් මේ කාර්ය බහුලතාවය නිසා නාට්‍ය 4ක් පවත්වාගෙන යාම බොහොම අසීරු කටයුත්තක්. මේක මහ දුෂ්කර ක්‍රියාවක් ලංකාවේ මේ වේදිකා නාට්‍ය කලාව පවත්වාගෙන යාම. නමුත් භාවිතයේ නාට්‍යයක් නොතිබුණොත් නාට්‍යකරුවෙක් වෙන්නෙත් නැහෙනි. ඒ නිසා ඉතින් ඒ 4න් වඩාත්ම මට
පහසුවෙන් පවත්වාගෙන යන්න පුළුවන් නාට්‍ය තමයි රාජකපුරු නාට්‍ය. ඒ වගේ මේ නාට්‍යයේ කාලීන වැදගත්කමකුත් තිබෙනවා. ඉතින් ඒ නිසා ඒ නාට්‍යයේ පමණක් පවත්වාගෙන යනවා. ඉතින් ඒ නිසා ඉතාමත්ම සැලසුම් සහගතව සති අන්ත දිනයන් ඒ සඳහා වෙන් කරලා, මොකද අපි වේදිකා නාට්‍යවල එක දර්ශනයක් සඳහා සමහර විට අපිට දින දෙකක් තුනක් කැප කරන්න සිද්ධ වෙනවා. දැන් නාට්‍ය ඈත පළාතක රඟ දක්වනකොට, අපි තිබුණ නාට්‍ය පොළොන්නරුවේ මෙදවච්චියේ රඟ දක්වනකොට අපි කලින් දවසේ රාත්‍රියේ තමයි පිටත් වෙන්නේ. පිටත් වෙලා ගිහිල්ලා ඒ දවසේ නාට්‍ය රඟ දක්වලා එදා රාත්‍රියත් ඉක්මුවාට පස්සේ තමයි ආයි ඒ පළාතෙන් පිටත් වෙලා එන්නේ. ඉතින් මුළු රැයක්ම නිදිවරජිතව බස් එකේ ගමන් කරලා නිදි නිදාගන්න නැතුව වෙහෙස මහන්සි පිට නාට්‍ය රඟ දක්වලා ඒ දවසෙත් මහ රැයෙන් පිටත් වෙලා පසුදා උදේ වෙනතුරු මේ බස් එකේ එනවා. මම ඒතුළු නාට්‍ය කණ්ඩායම. මේක කොහොම අසීරු කටයුත්තක්, දුෂ්කර ක්‍රියාවක්. නමුත් ඉතින් මාත් එක්ක එකතු වෙලා ඉන්න පිරිස ඒගොල්ලොත් බොහොම මේ නාට්‍ය කලාවට ආදරය කරන, ඒකට බොහොම ලැබි පිරිසක්. ඒ නිසා අපහසුවකින් තොරව දැන් මේ රාජකපුරු නාට්‍ය නිර්මාණය කළා. මේ අවුරුද්දට අවුරුදු 28ක් සම්පූර්ණ වුණා. එතකොට මේ අවුරුදු 28 තුළම එකම කණ්ඩායමක් තමයි මේ නාට්‍ය හිටියේ. ඒ කියන්නේ මේ ප්‍රධාන චරිත රංගපෑ සියලුම දෙනා තාමත් ඒ අවුරුදු 28කට පෙර රංගපාපු චරිතයේ තමයි රඟපාන්නේ. දැන් විශේෂයෙන්ම රවීන්ද්‍ර සස්, සරත් චන්දසිරි, අජිත් ලෝකේ, සරත් කුලාංග වැනි, සද්දා උත්පල කන්දකී වැනි අද මේ නාට්‍ය ශාස්ත්‍රයේ ප්‍රවීණ ශිල්පීන් මේ නාට්‍ය නිර්මාණය කරපු 88 අවුරුද්දේ ආධුනිකයෝ. අද ඔවුන් මේ නාට්‍යයේ එකම චරිතය අවුරුදු 28ක් තිස්සේ රඟපාලා, ඒ අතරතුර තව තව වේදිකා නාට්‍ය, ඒ වගේම ටෙලි නාට්‍ය, චිත්‍රපටි ඒවට රංගනයෙන් දායක වෙලා අද ඒ අය ඉතාමත්ම ප්‍රවීණ දක්ෂ නළුවෝ බවට පත් වෙලා ඉන්නවා. ඒ වගේ මේගොල්ලෝ බොහොම ජනප්‍රියත්වයට අද පත් වෙලා ඉන්නවා මේ ශාස්ත්‍රය තුළ. ඉතින් ඒ නිසා එකම කණ්ඩායමක් සමග අවුරුදු 28ක් එහෙම ගමනක් එන්න ලැබීම මම හිතනවා ඒක නාට්‍යකරුවෙක් විදිහට මම ලැබපු බොහොම මේ වාසනා ගුණයක් කියලා. වාසනාවගේ වගේම තමයි සුවිශේෂී දෙයක්. මොකද අද කාලේ වේදිකා නාට්‍යයක් ගත්තහම දැන් වැඩි කාලයක් මාස 6ක්වත් අඩුම තරමේ මම හිතන්නේ පුහුණු වීම කරනවා කියලා. මනින් චරිත වෙනස් වෙනවා, මේ ළඟපාන අය වෙනස් වෙනවා. ඉතින් එහෙම තියදී ඔබතුමන් ඒක ඒක ලොකු භාග්‍යයක්. ඔව්. හොඳම නළුවා සම්මානය කීවරක් නම් ලැබිලා තියෙනවද? ඉතින් ඒක මේ මට එහෙම ලැබිලා තියෙනවා සම්මාන හතක්. ඒ හතම ලැබුණේ මේ සුදත් රෝහණ මහත්මා අධ්‍යක්ෂණය කළ නාට්‍ය වලින්. පළමුවෙන්ම මොකද මම දැන් ඒකත් දකින එක්තරා වාසනා ගුණයක් හැටියට මම අධ්‍යක්ෂකවරු බොහොමයක් දෙනාගේ නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ලංකාවේ ඉන්න ඉතාමත්ම ප්‍රවීණතම අධ්‍යක්ෂවරු පරාක්‍රමනි රියැල්ල, ආනන්ද අබේනායක, ඩී.බී. නිහාසිංහ මහත්මයා, එහෙම එහෙම විශාල පිරිසකින්ම සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් මට හොඳම නළුවා සම්මානය ලැබුණේ මේ සුදත් රෝහණ අධ්‍යක්ෂණය කරපු නාට්‍ය වලින් විතරයි. මම හිතන්නේ එතන පොඩි සහ සම්බන්ධතාවයේ මම හිතනවා මගේ මා පිළිබඳව හොඳටම තේරුම් ගත්ත අධ්‍යක්ෂවරයා සුදත් රෝහණ. ඒ වගේම සුදත්ගේ අධ්‍යක්ෂණය පිළිබඳවත් මම හිතනවා මම තමයි වඩාත්ම තේරුම් ගත්ත රංගන ශිල්පියා කියලා. නැත්තම් එහෙම වෙන්නේ නෑනේ. ඉතින් මට මුලින්ම මේ කටුඹුල නාට්‍යයට මේ මුලින්ම හම්බුනේ මේ රයිගම් සම්මානය 2006 අවුරුද්දේදී. රයිගම් නාට්‍ය උළෙල හොඳම නළුවා වගේම ඒ අවුරුද්දේ සුමති සම්මාන උළෙලෙත් ඒ සම්මානයම මට හිමි වුණා. ඉන් අනතුරුව සුදත් නිර්මාණය කළ කරුවල ගෙදර නාට්‍ය මට ලැබුණා රයිගම් සම්මානය සහ සිග්නිස් සම්මානය. ඒ දෙක ලැබුණා. ඊට පසු සුදත් අධ්‍යක්ෂණය කළ ස්වයංජාත නාට්‍ය. ස්වයංජාත නාට්‍යයේ මම හිතන්නේ ඔබත් රංගනයෙන් දායක වුණා මට මතකයි. එහි මට මේ රාජ්‍ය සම්මානය, රූපහානි රාජ්‍ය සම්මාන උළෙලේ හොඳම නළුව සම්මානය දිනාගන්න ලැබුණා. ඉන් අනතුරුව සුදත් අධ්‍යක්ෂණය කළ ගිරිකුල නාට්‍ය. ඒ ගිරිකුල නාට්‍යයට මට සුමති සම්මානයත් ඒ වගේම සිග්නිස් සම්මානයත් ඒ දෙකම හම්බුණා. ඒතර ලංකාවේ තියෙන්නේ
සම්මාන උළෙලවල් හතරයි රයිගම් සුමති සිග්නිස් රාජ්‍ය මට හතරෙන්ම ලැබිලා තියෙනවා ඉතින් ඒ කියන්නේ තවත් ලබා ගන්න දෙයක් නැති තරම් ලොකු සතුටක් ඔබතුමන්ට ඇත්තටම පෞද්ගලිකව මේ රංගන ශිල්පියෙක් ශිල්පිනියකට ශිල්පියෙකුට සම්මානයක් ලැබෙනවා කියන්නේ ඒක යම්කිසි ආකාරයක උත්තේජනයක් සහ ඒ රංගපෑමට කරන්න පුළුවන් උපරිම සාධාරණේ ඔහු කරනවා හා සමානව ඒකට ලැබෙන ලොකු ත්‍යාගයක් එකත්කින් බැලුවොත් ඔබතුමන්ගෙන් අහන්න කැමතියි මම ඒ ලැබෙන සම්මානයත් එක්ක රංගනයේ තියෙන ගුණාත්මක භාවය රැකගන්න යම් කිසි ආකාරයක අභියෝගයක් මේ අද තියෙන නිර්මාණත් එක්ක මුහුණ දෙන්න වෙනවා කියලා මට හිතෙනවා. ඔබතුමන් කොහොමද මේ ඒ ඒ රංගනයේ ඒකට තියෙන ගෞරවය සහ ඒ ලැබුණු සම්මානයත් එක්ක ඒ ගුණාත්මක භාවය ඉදිරියට තියාගෙන වැඩ කටයුතු කරන්නේ? ඔව් ඇත්තෙම ඉතින් ඒක ටිකක් අද කාලේ රංගන ශිල්පියෙක් ඉදිරියේ තියෙන ලොකු අභියෝගයක්. මම අර මීට පෙරත් කියවුණා වගේ දැන් අපි ටෙලිනාට්‍ය කලාවට පුරුදු වෙච්ච ක්‍රමයේ සහ අද පවතින ක්‍රමයේ අතර ලොකු වෙනස්කමක් තියෙනවා. අපි මුල් කාලේ ටෙලිනාට්‍ය රූගත කිරීමක් සඳහා යම්කිසි ප්‍රදේශයකට යනවා. අනුරාධපුරයට හරි පොළොන්නරුවට හරි ඈත ප්‍රදේශයකට ගිහිල්ලා නැත්නම් නූරෙළියට මහනුවරට ගිහිල්ලා එහි නවාතැන් ගන්නවා. නවාතැන් අරගෙන එහි සියලුම දර්ශනයන් රූගත කරලා අවසාන කළා තමයි ගෙදරින් තුටේ නාට්‍ය හිතින් අමතක කරලා ඉන්නේ අපි. එතකොට ඒ එහෙම නවාතැන් අරගෙන දිගු කාලයක් ඉන්නකොට ඒ චරිතය අපේම බවට පත් වෙනවා. මම රඟපාන චරිතය මට ආගන්තුක නෑ. මං ඒ ප්‍රදේශවලට ගිහිල්ලා ඒ ප්‍රදේශවල ජීවත් වෙන මිනිස් මං දැන් හේංගොවී කී චරිතේ රඟපාපු කටුඹුල නාට්‍ය නවගත්තේ කරන ප්‍රදේශයට ගිහිල්ලා ඒ ගමේ මිනිසුත් එක්ක අපි ජීවත් වුණේ. එතකොට ඒ මිනිසුන්ගේ හැසිරීම්, ඒ මිනිසු බුලත් විට කන හැටි, ඒ මිනිසු පාර ඇවිදින හැටි, ඒ මිනිසු ඉර දිහා බලන හැටි, හඳ දිහා බලන හැටි, ඒ මිනිසු බිලි පිටරන් යන හැටි, උදැල්ල කරේ තියන් යන හැටි, ඒ මිනිසු අලිපන්නන හැටි, ඔය සේරම අපි දැකබලාගෙන ඒ අපිත් එතකොට ඒ ගමේම ජීවියෙක් බවට පත් වෙනවා, ඒ ගමේම ජීවත් වෙන මිනිසෙක් බවට පත් වෙනවා. එහෙම වෙලයි ඒ නාට්‍ය රඟපාන. ඒක නිමා කරලා අපි ආපසු එන්නේ. නමුත් අද පවතින ක්‍රමය එහෙම නෙමෙයි. කෑලි කෑලි කොටස් කොටස්. ඉතින් අද එතකොට එහෙම අර භාවනාවක් වගේ එක දිගටම මේවා මෙනෙහි කරමින් කල්පනා කරමින් රඟපාන නෙමෙයි. එක නාට්‍යයක දවස් දෙකක් රඟපාලා ගෙදර ඇවිල්ලා ඉතුරු දවස් තුන වෙන නාට්‍යයකට යනවා. ආ ඊළඟ සුමානේ තවත් දවස් දෙකක් තවත් නාට්‍යයකට. එතකොට ඒක මිතියක් නෑ අපේ හිතේ. කෑලි කෑලි තැන් තැන්වල මේ සාමාන්‍ය අපි කියනවා අර ඔය වඩු කාර්මික ශිල්පීන් එහෙම ඔය මේසන් ඒ කියන්නේ බිත්ති බඳින හැම මෙහි ඒ කාර්මිකයෝ මේ ඒගොල්ලෝ වැඩ කරන්නේත් එහෙමනේ. එකට වැඩ කීපයක් අල්ල ගන්නවා. එක තැනක බිත්ති කෑල්ලක් බඳිනවා, තව තැනක අත්තිවාරම් කෑල්ලක් දානවා, තව තැනක කොන්ක්‍රීට් කණුවක් දානවා. ඉතින් අතෙන්ට දවසක් යනවා, මෙතෙන්ට දවසක් යනවා. දැන් අන්න එවැනි ක්‍රමයකට මේ ටෙලිනාට්‍ය කලාවත් පත් වෙලා තියෙනවා. හොඳ දෙයට වඩා නිකන් ඉක්මනින් ලාභ ලබා ගත හැකිදී, බොහොම අඩු වියදමකින් කර ගත හැකිදී ඒ දේ නිර්මාණය වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි අපේ ජීවිතයේ වැඩි කාලයක් මේ කලාවටයි කැප කළේ. අපේ ජීවිතයේ භද්‍ර යෞවනය සම්පූර්ණයෙන්ම දීවිලා ගිය මේ නාට්‍ය කලාවත් එක්ක. එතකොට එහෙම කැප වෙලා මේ ශාස්ත්‍රයට ආපු ශිල්පීන් අද මේ ස්ථාවරයේ හිටියොත්, ඒ කියන්නේ මම රඟපාන්නේ හොඳ නාට්‍යවල පමණයි, මම රඟපාන්නේ කොටස් 50ට අඩු නාට්‍යවල පමණයි කියලා ස්ථාවරයක හිටියොත් ඇත්තෙන්ම අපිට සිද්ධ වෙනවා සියලු දේ හකුලාගෙන ගෙදරට වෙලා ඉන්න. ඉතින් පැවැත් ඒ කියන්නේ ඒ නිසා ඉතින් රංගන ශිල්පියෙක් වුණාම ඒ අපේ තුල දැන් අපි කියනවා අපිට දැන් අපේ ජීවිත හැඩගැහිලා තියෙන ආකාරයට දැන් අපි තුමු දැන් රියදුරෙකුට යම් කිසි දවසක මේ තමන්ගේ වාහනය පදව ගන්න බැරි වුණොත් ඔහු මොනතරම් මානසික කම්පාවකට පත් වෙනවද? ඕනෑම වෘත්තිකයෙකුට දැන් ගුරුවරයෙක්